පහුගේ දිනයක අපේ ජනප්‍රිය කලා ශිල්පී වසන්ත දුග්ගන්නාරාලගේ 50 වැනි උපන්දිනයේදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහු ජයටම උපන්දිනය සමරලා තිබුණේ කලාතරු රැසක්ම සහභාගී කර ගනිමින්. ඉතින් මේ උපන්දින උත්සවයට විශේෂ කලාතරු දෙපළකුත් සහභාගී වෙලා තිබුණා. ඒ තමයි කවුරුත් අඳුරන කාගේ තාදරේ දිනාගෙන ඉන්න මදුමාදව අරවින්ද වගේම නිල්මිණි තෙන්නකෝන්. එදා කලාලෝකේ කවුරුත් ආදරය කළ මේ ආදරණීය යුවළ මේ වන විට දෙතැනක ජීවත් වන බව මේ වන විට කාටත් රහසක් නෙවෙයි. ඉතින් මේ උපන්දින උත්සවයේදී බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින් මේ දෙපළ සෙල්ෆි ඡායාරූපයකට පෙනී ඉඳලා තිබුණා. ඒ ගැන බොහොම සංවේදී වෙමින් මදුමාදව අරවින්ද තමන්ගේ මුහුණු පොතේ මේ විදිහේ සංවේදී සටහනකුත් තබලා තිබුණා. ඔබ දිවි රැකුමට මට වර ලැබුණා. පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ. නෝනට පෙන්නන්න හිටපු නෝනා එක පින්තූරයක් ගත්තා. ලෝකේ ඉන්න හොඳම බිරිඳට පෙන්නන්න ලෝකේ ඉන්න හොඳම අම්මගේ පින්තූරයක් ගත්තා. පස්සේ හිතුවා ලෝකේ ඉන්න හොඳම හිතවතුන්වන ඔබටත් මෙය පෙන්නන්න. ලෝකේ ඉන්න හොඳම අනුන්ගේ කුණු හොයන ආදරණීය කුහකයින්ටත් මේක බලලා මගේ කසාද ගාන ගණන් කරලා පොරක් වෙන්න පුළුවන්. තමන්ගේ අතීතය ගැන ලෝකෙම වසන් කරලා ඇත්තක් වෙන්න හැමෝටම බැහැ. මදුමාදව නිල්මිණීට ගැහුවා. මැරුවා කියලා බොකී ලියන ගොඩක් අයට තමන්ගේ ජීවිතේ හෙවන දුන්නු අතීත තැනක් තම බිරිඳට කියන්න බැහැ. සැමියාට කියන්න බෑ. එක්කෝ තමන්ගේ කලින් සම්බන්ධතාවලට බැනලා තම ඊළඟ සම්බන්ධතාවේ හදාගන්නේ. එහෙම තමන් කා එක්කවත් කලින් යාළුනේ නෑ කියලා පට්ටපල් බොරු පලනාය. ජීවිතේ ප්‍රේම සම්බන්ධතා කැඩිලා ඒවා ලෝකෙන් වහලා තමන්ගේ අලුත් සම්බන්ධතාවයන් ළඟ එකිනෙකා රවට්ටන අන්දන අය. බුකිය ලියනවා මදුමාදවගේ පරණ විවාහ දෙදරුවා කියලා. තමන්ගේ පැරණි සම්බන්ධතා වහපු සමහර අය මට කියනවා අනේ ඔය දෙන්න එකතු වෙන්නත් තිබ්බා කියලා. සම්බන්ධතා ඇති වෙනවා වගේම නැති වෙනවා. ඒක දරාගෙන ඉන්න හැමෝටම බැහැ. හොදක් වෙන්න කියලා පතන්න තමන්ගෙම වෙන්න ඕන. ගොඩක් අයට සම්බන්ධතා ඉවර වුණත් හොදක් පතන්න පුළුවන් මිනිස්සු ලෝකෙ ඉන්නවා. ඇය රාගම රෝහලේ පණ අදිනකොට දින 14ක් නොකඩවා කළ හැකි හැම දේම කළේත් අපි සම්බන්ධතා නතර කර ඇති මොහොතක. දිගුකල් ජීවත් වෙන්නකෝ කියලා ගීතවල තිබ්බට කවුරුත් එහෙම නොකරපු ලෝකයක නැවත එකතු නොවී දිගුකල් ජීවත් වෙන්න පතන්න පුළුවන් කතාත් ජීවිතේ තිබුණා. පැරණි සම්බන්ධතාවලට හෙන ඉල්ලමින් අලුත් සම්බන්ධතා හදාගන්න ලෝකයක ජීවිතේ ඉතිහාසයේ මට හෙවන දුන්නු ඇය හමුණා. ඊයේ දුකාට 50යි. වසන්ත දුග්ගන්නාරාල මගේ ආදරණීය මිතුරට අවුරුදු 50යි. මමත් මගේ මිතුරත් ගියා ඔහුට සුබ පතන්න. ඉතින් ඇයත් ඇවිත් හිටියා. ඔව් නිල්මිණි ඇයත් ඇවිත් හිටියා. පිට වෙලා යනකොට තමා අමුණට මූණ අපි හමු වුණේ. ඉතිහාසයේ ජීවිතේ හෙවනක් වුණු ආදරණීය ඇයට පරිස්සමට ඉන්න බුදු සරණයි කියලා එන්න පින්තූරයක් ගමු කියනකොට ඇය පුදුම වුණා. මගේ මිතුරා අනුරත් එතන හිටියා. නිල්මිණි වගේම නිලුව දන්න අනුරත් ඇය එක්ක කතා කරා. දරුවව මලක් වගේ බලන ඇය ලෝකේ ඉන්න හොඳම අම්මා. ඇයත් සන්තෝෂයෙන් අතවනලා අපිට සමුදුන්නා. මම ගෙදර ආපු හැටිය මේ හමුවීම ගැන මගේ නෝනට කිව්වා. පින්තූරේ පෙන්නවා. ඇය කටපුරා නිල්මිණි අක්කා ලස්සන වෙලා කියලා කිව්වා. මට ජීවත් වෙනවා වගේ දැනුණා. ස්තුතියි මට ඇත්තක් වෙන්න දීලා මගේ අතීතයට වැඳලා හිටපු ආදරණීයන්ට ගරු කරන්න අවසර දුන්නට. මම එනකන් ඔයාට හෙවන දුන්නු හැමෝටම මම ගරු කරනවා කියපු කෙනාව තමයි මම බැන්දේ. ජීවිතේ කියන්නේ අපි මැරිලා කුණු වෙලා හෝ පිච්චිලා යනකම් පිළිලා ජීවත් වෙන තැනක්. ජීවත් වෙන ගමන් මැරිලා පිච්චිලා යන්න ඕනේ නැහැ. අතීතයට ගරු කරලා ලැබුණ නැති වුණු හැම තැනටම ආදරෙන් සමුදෙන්න කවදා කවුරුදෝ මට කියලා දුන්නා. මට දවසක් හරි ආදරය කළ හැමෝටම නරකක් වෙන්න එපා කියලා පතලා මං ඇස් වහගත්තා. උදේ මගේ නෝන ලස්සන පණිවිඩයක් මට ලියලා දුරකථනයට එවලා නිල්මිණීටත් නිරෝගී සුව ඇය පතලා තිබුණා. අන්තිමට මෙහෙම ලියලා තිබුණා. මහත්තයෝ ඔයා ඇත්තක්. ජීවිතයේ ආදරයෙන් ගෙවන්න, ජීවිතයේ ආදරයෙන් ගෙවන්න කියවන ඔබටත් ලිව මටත් අපි හැමෝටමත් ලැබේවා. අපි ලං වෙන්නේ උපතට නෙමෙයි විපතට. මුකුත් අරන් යන්න බැරි නිසා හැමදේම සමරලා මරමු. ජීවිතේ සමරමු. අන්තිමට මැරෙමු. මදුමාදව අරවින්ද ලෙසටයි ඔහු සටහන් තබා තිබුණේ. ඔහුගේ මේ සංවේදී සටහනට මදුමාදව අරවින්දගේ වර්තමාන බිරිඳ එරන්දි නිලූකා මේ විදිහට සටහන් තබන්නත් අමතක කරලා තිබුණේ නැහැ. ඔව් ඔබ ඇත්තක්. නිල්මිණි අක්කේ ඇත්තටම ඔබ සුන්දර කාන්තාවක්.
ලෝකෙ ඉන්න හොඳම අම්මා. ඡායාරූපේ ඉන්නේ ඔබේ හිටපු සැමියා. ආදරේ කරපු හෙවන දීපු ගස්වලට අදටත් වඳිනවා. සත්තකින්ම ආදරේ කියන වචනේ අර්ථය පරිත්‍යාගය නොවේද? ආදරේ කරන අයව දකිද්දී එය ආදරෙන් සමරන්න හැකි ආදරණීය අයෙක්ට පමණයි කියලයි ඇයත් සංවේදීව සටහන් තබා තිබුණේ. ඉතින් මේ සංවේදී සටහනට බොහෝ දෙනෙක් කාතරේ කරලා තිබුණා. බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් සුබපතලා මේ දේ අගේ කරලා තිබුණා. අපේ ජීවිතවලින් ඈත්තුණු අයට වෛර කරනවා වෙනුවට මදුමාදම මේ කරපු දේ ගැනත් ඇත්තෙම අගය කළ යුතුයි කියලයි අපිට හිතුනේ.